ඉස්සරේදා මැත්තරම අපි ෆලෝ කරේ ෆ්ලෑෂ්බැක් සංගීතය. බැජි කොහොමද හැදෙන්නේ? කවුද බැජීර නම දාන්නේ බැජී කියලා? හිතුවද අසලත් එක්ක එකතුලා ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි බැජී සතු ප්‍රමිතිය පොඩ්ඩක් අඩුයි කියලා සමහර කට්ටිය කියන්න ගන්නවනේ. අයිබෝවන් හැමෝටම එකෙම ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන. ෂාෆ්ම් රෝන් ටර්න්. හරි. අද අපේ මේ සෙග්මන්ට් එක ඇතුලේ අද දවස්සේ කතාබහට ලක් වෙන්නේ මේ දවස්වල වැඩිම ආදරයක් ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉහළින්ම ලැබෙන සංගීත කණ්ඩායමක්. ඒ තමයි කුරුණෑගල බැජි. කුරුණෑගල බැජි කිව්ව ගමන් අසේල අමතක කරන්න බෑ. අසේල තමයි නායකත්වය. අසේල ජයරත්න. අසේලත් එක ගහට පොත්ත වගේ හිටපු චරිතයක් තමයි සංගීත කණ්ඩායම පටන් ගත්තේ. මනෝජ් කියන්නේ. මනෝජ් ලියොන්. අයිබෝවන්. රයිට්. දැන් අසේල ඔය බෑන්ඩ් එක සාමාන්‍යයෙන් තියෙන ඉන්ටර්වියුස් ඕනතරම් දැකලා ඇති. හැබැයි ඒ දේවල් එක බලද්දී අපේ මේ සෙග්මන්ට් එක පොඩක් වෙනස් හැබැයි. අර සාමාන්‍ය කතා බහක් නෙවෙයි මේක තුළ යන්නේ. පොඩ්ඩක් අර සැරගතියක් දැනෙන ප්‍රශ්නත් එක තමයි වැඩේ දුවන්නේ. ඉතින් සමහර වෙලාවට අහගෙන බලාගෙන ඉන්න කට්ටිය මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්. බෑන්ඩ් වලට කෙලින්ම මෙහෙම ප්‍රශ්න අහනවා ඇයි මේ කියලා. එහෙම මොකුත් හිතන්න එපා. මේක ඇවිල්ලා අපේ මේ සෙග්මන්ට් එකේ ස්වරූපය. අසීලක් මං හිතන්නේ මොකුත් එහෙම අවුලක් හිතන ගන්නේ නැහැ කියලා මං විශ්වාස කරනවා. අනිවාර්යයෙන්. රයිට්. මේක හાર્ට් ටෝක් වගේ වැඩක් මේක. හරි. අසීල අපි මෙතනින් වැඩේ පටන් ගමු. කුරුණෑගල බැජි. බැජි කිව්වට පස්සේ මේ දවස්වල යන හැම තැනම ගොඩක් දෙනෙක් බැජි ගැන කතා වෙනවා. බැජිට ආදරය ලැබෙනවා. හරි. බැජි කොහොමද හැදෙන්නේ? කවුද බැජිට නම දාන්නේ බැජි කියලා? අයියේ කතාවට යන කල මුලින්ම ස්තුතිවන්තව මොකද මේ ශාස්ත්‍රීය රෝන්ටන් වැඩසටහනට බැජි අපිට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් මේ අවුරුදු 14 කලින් තමයි බැජි කියන බෑන්ඩ් එක බිහි වෙන්නේ. 17කට කලින්. ඔව්. අවුරුදු 17 කලින් බිහි වෙනවා. ඉතින් ඒක මූලිකත්වයෙන් මම අරගෙන ඊළඟට මම මගේ අදහස තිබුණා මට අවස්ථාව තිබ්බ බෑන්ඩ් එකක් පටන් ගන්න. ඉතින් ඊළඟට මම කතා කරේ මනෝජ් මල්ලිට අපි ගෙවල් ළඟම. ඉතින් අපි මෙහෙම එකක් පටන් ගමු. මෙහෙම ඉතින් අපි කිසි අවබෝධයක් නැහැ. කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් එතනින්දා අපි ගමේ ළඟ ළඟම කට්ටිය එකතු කරගෙන ඒ එතනින්දා තමයි මෙතනට අද අවුරුදු 17ක් පුරාවට මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මේ බැජී කියලා නම කොහමද හැදෙන්නේ? බැජී කියලාම දැම්මම මට හිතුණා දැන් බොහොමයක් සංගීත කණ්ඩායම් සාමාන්‍යයෙන් තියෙන අය එකට එකක් නිකන් ගෑවිලා යන තැන් වලින් තියෙන්නේ. මොකක් හරි ගත්තොත් ඒකේ නමේ කෑල්ලක් හරි අනිත් බෑන්ඩ් එකේ නම තියෙනවා. මට ඕන වෙලා තිබ්බේ හැමදාම ඇත්තම මුලකින්දම අපි ගොඩක් වෙනස්කම් කරු බෑන්ඩ් එක. ඉතින් මට නමේ ඉඳන් මට ඕන කියලා තිබ්බේ වෙනසක් කරන්න. දැන් බැජී කියලා ගත්තහම මම හිතන්නේ විදියට ලංකාවටම කොහෙත් ගෑවිලත් නැහැ. බෑන්ඩ් ෆීල්ඩ් එකේ බැජී කියන නම විතරයි තියෙන්නේ. බැජී කියලා මම දැම්මෙත් වෙන මොකටද අපි ළඟ ළඟම ඉන්න අපේ යාළුවට සෙට් එක අපිට එකතු වෙලා තමයි මේක ගොඩනැගුවේ. ඉතින් ඒකටම ගැලපෙන විදිහට මම බැජී කියලාම නම දැම්මා. රයිට්. එතකොට මේක රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඔයාගේ නමට. ඔව්. හරි. ඔයත් එක්ක මේ වැඩේ පටන් ගත්තා වට ලොකු හයියට හිටිය චරිතය තමයි මනෝජ් ලියොන්. ඔව්. මනෝජ් හිතුවද අසලත් එක්ක එකතුලා ගමනක් යන්න පුළුවන් වෙයි කියලා? ඔව්. අසල අය කතා කරා මෙහෙම අපි බෑන් එක අපිට මේ කියන්නේ මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. අපිට එදා තිබ්බ ආසාවක්, ඒ ආසාව දවසින් දවස ඒ කියන්නේ අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් අපිට අර අපි මුලකින් ඉඳලා එකේ ඉඳලානේ පටන් ගත්තේ ඒ ගමන. ඉමීඩියට් කට්ට ගාලා එන්න පුළුවන් වුණා ඉතින් මේතනට එනකම්. රයිට්. ඔයා දකින අසේලගේ තියෙන වීක්ම පොයින්ට් එක මොකද්ද? ඒක එහෙම වීක්ම පොයින්ට් එක කියලා හැම වෙලාවෙම කියන්න දෙයක් නෑ. ඇත්තටම අසේලය හැම වෙලාවෙම කියන්නේ නෑ තමයි. කවුරු නැති තැනක කියනවා එදිනේ. ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා වෙලාවකට කවුරුට කතා කරපුවම අර ඒ කතා කරන කෙනාගේ දිහා නෙමෙයි කල්පනාව තියෙන ෆෝන් එක දිහා. ආහ්. එතකොට එයා හිතනවා මෙයා මේ ඩෝන් කියා කියලා. ඔව් ඩෝන් කියා කියලා හිතනවා. ඒක තමයි මන් දෙක ඔය ලොකුම දේ. Right. දැන් මේ අසේල දැන් අවුරුදු 17ක් සංගීත කණ්ඩායමට මේ වන විට වැඩිම ප්‍රසංග වෙනුවෙන් සහභාගීත්වයක් ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් සංගීත කණ්ඩායම ගත්තට පස්සේ අපි දුම් ප්ලේයර්ස්ලා කියලා. හරි. ප්ලේයර්ස්ලා. මේ ප්ලේයර්ස්ලාගෙන්
ඔය අවංක මුත්තරයක් දෙන්න. හරි. වැඩියෙන්ම තරු ලකුණු පේන්නේ කාගෙන්ද? මේ ආපු ගමන් මගට එයාගේ ඉෆෙක්ට් එකක් එන්නේ නැතිනේ. ඔව්. කවුද? මෙහේ වැඩියෙන්ම තරු ලකුණු කියන්නේ මෙහේ මං සාමාන්‍ය බෑන්ඩ් එකක් වුණාම මං මගේ බෑන්ඩේ සමාජ 10 දිනක් ඉන්නවා. 10 දිනාමයි මං 10 දිනාටම පාරවල් 10ක් හදලා තියෙන්නේ. කාගෙන් හරිද අපි බෑන්ඩ් ෆීල්ඩ් එකේ හරි බෑන්ඩ් ගැන මියුසිකල් ෂෝ බලන හරි කාගෙන් හරි අහුවොත් එහෙම අපි බෑන්ඩ් එකේ 10 දිනා නම් කියන්න කිව්වොත් එහෙම මට විශ්වාසයි ඒක නා 10 දිනාගේම නම් කියනවා. නමුත් සමහරක් බෑන්ඩ්ලා දන්නේ 3 දිනයි 4 දිනයි එහෙමනේ දන්නේ. නමුත් මං මේ කට්ටිය හදලා තියෙන්නේ 10 දෙනාම තරු කරලා තියෙනවා. ඒක මට ඒක 10 දෙනා ගන්න පුළුවන් දේවල් අරගෙන යාලා මොකක් හරි දෙයක් අරගෙන යාලා එළියට දාලා තිනා මනෝජ් ගත්තාම මෙයා මේ මෙහෙමයි. ගයන් ගත්තාම මෙහෙමයි. අරවින්ද ගත්තාම යා මේකට ජනප්‍රිය. ඒකට ඒ හැමෝටම ෆෑන් බේස් එකම වෙන වෙන හදලා තියෙන්නේ. ඒකට මට 10 දෙනාම තරු තමයි. හරි. බැලන්ස් එක උත්තරය දුන්නා. හරි. දැන් මේ හරි ඔයා කියනවා 10 දෙනාම හරි එක ලෙවල් එක තියලා තියෙන්නේ. හරි. අවශ්‍ය වෙලාවට ගන්නවා. අවශ්‍ය වෙලාවට තුරුම්පුව දානවා. අවශ්‍ය වෙලාවට තුරුම්පුව දානවා. රයිට්. තැනකට ආවෝ යා. දැන් ඔය 10 දිනාගෙන් කවුරු හරි කෙනෙක් අපි දෙමු ඔය ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක්නේ. ඩ්‍රමා ගැලවිලා යනවා. ඔයා හිතන විදිහට ලංකාවේ බෑන්ඩ් වලින් ගලවල ගන්න පුළුවන්. ඔයාට හොඳයි කියලා හිතන ඩ්‍රමා කවුද? එහෙම එකක් එහෙම මගේ අයියා එක්වරම අපහව පොඩක් හිතන්නේ නැහැ මොකද එහෙම දෙයකට වගේ මම මූණ දීලා නැති නිසා මෙහෙම මට ප්ලේස් කෙනෙක් එහෙම ගැලවුණත් මන්ට එළියේ කවුරු හරි හිතන වැදිනා රූ මරුවා සුපිරි චරිතය එහෙම නිකන් ඔළුවේ ඉන්න ඩ්‍රමෙක් ඉන්නවද එහෙම නෑ මට එහෙම දෙයක් වුණොත් ඩ්‍රම් ප්ලේ කෙනෙක් වුණා කවුරු හරි එහෙම වුණොත් මට එහෙම වෙලා නෑ මම දන්නවා ඒ තැනට ඊට වඩා දක්ෂයෙක් මට දෙනවා. ඒක මම හොයන්න දෙයක් නැහැ. මට එහෙම දේවල් වෙලා තියෙනවා. දෙනවා කියන්නේ කවුද? ඒක නිකන් ඒක සුභාධර්මයා විසින්ම මට ඒක දෙනවා. මාරු උතරනේ. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒකෙන් ඒ විශ්වාසය තියා ඒ කියන්නේ මම ඒක මම බෑන්ඩ් ඉන්න කට්ටිය අර දවසින් දවස මාරු වෙන අය නෙමෙයි. හරි. හරි හරි ඒක මන් දන්නවා. අතර මන් දන්නවා ටීම් මාර ටීම් එකක් තියෙන්නේ වැජි බෑන්ඩ් එකේ. ඒක ඒකයි ඒ ප්‍රශ්නේ හරියට උත්තරයක් දෙන්න බැරි. එහෙම දෙයක් දේවල් වලට මූණ දීලා නැහැ. එළියේ ගත්තට පස්සේ මම ඔය ඩ්‍රමා ඩ්‍රම්ස් ආදික ශිල්පියෙක් නිසා මම අහන්නේ එළියේ ගත්තට පස්සේ ඔයාට හොඳයි කියලා හිතෙන ඩ්‍රම්ස් වාදක ශිල්පින් මේ දවස්වල කතා වෙන කියන අමාරුයිද? හරි. එහෙම කියන්න අමාරු නම් මම මෙහෙම අහන්න. අපි හිටපු කට්ටියත් එක්ක කතා කරමු. ෆ්ලෑෂ්බෑක් රොෂාන් ප්‍රනාන්දු ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක්. හරි. එතකොට සනිදබ සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක් තමයි ප්‍රසංග තිස්සේරා. ඔයාට හොඳයි සුපිරිම චරිතය කවුද කියලා කියන්න කිව්වොත් කියන්න පුළුවන්. මෙහෙමයි අපි දැන් අපි මිනිස්සු විදියට ගත්තාම අපේ ආසාවන් ඒ දේවල් හැඟීම් විවිධාකාරයි. මගේ හැඟීම් එකක් වාගේ එකක්. Yes. අපි අය ඉස්සර ඉඳන් ඇත්තටම අපි ෆලෝ කරේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම. ඒ කියන්නේ අදත් හෙටත් එදත් අපි කියන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමයි ඕල් රයිට් කියන සංගීත කණ්ඩායම් දෙක තමයි අපි එදා ඉඳන් ෆලෝ කරේ. කියන්නේ කෝපි කරානේ මේ ෆලෝ කරා. යාළුවගේ තියෙන හැම දෙයක්ම අරගෙන මම ඉතාල ගොඩක් දුරට මේ තැනට අපිට එන්නත් මුලිකුරුවේ මේ ඒ නිසා. මොකද ගොඩක් කට්ටිය ඉතින් යාළා ෆලෝ කරනවා කියන්නේ යාළගේ කල එකක් යා කල එක අපිට ගන්න බෑ. නමුත් ලගින් හරියන්න අපි දෙයක් හැදෙනවානේ. ඒතර මිනිස්සු ඒකට ආදරය කරා. ඉතින් ඒ නිසා අපි මම එහෙම ඔයගේ ප්‍රශ්නෙට අහන්න දෙන්නේ මේ නිරෝෂන් අයියා තමයි. නිකන් මං ආස කරන කෙනා. හරි. ටීම් එක ගත්තට පස්සේ අසේල දැන් ඔක්කොම වැඩෝනේ. ඔක්කොම හැමෝම ගැන කතා වෙන විදියට හදලා තියෙන්නේ කියලා. ඒක වාගේ නායකත්වය තුළ සිදුවෙච්ච දෙයක්. එතකොට දැන් එළියට ගියාට පස්සේ කොහොමද කට්ටිය ෆෑන්ස්ලා එනවනේ? කවුද ටීම් එකේ වැඩියෙන් පොර වෙන්න හදන්නේ එළියේ? කැපී පේන්න හදන්නේ කියන්නේ එහෙම එකක් අය අපි ඇතුලේ නෑ. ඒ කියන්නේ අනේ වාද ඒක අපි ඉතින් ටීම් එකක් වර්ක් එකක් විදිහට ඒ වෙලාවට කරන්න ඕන දේ අපි 10 දෙනා එකතු වෙලා ඒ වෙලාවයි කරනවා. කැපී පේන්න මං කැපී පේන්න එහෙම දෙයක් නෑ. මොකද සෙෂන් එකක් දැම්මත් ඒක මන් දාන්නේ බැලන්ස් වෙන්න. සිංකර 4 දිනක් ඉන්නවා නම් ඒ 4 දිනා හරියට බැලන්ස් වෙයි. කාටවත් ප්‍රශ්නයක් වෙන්නත් බෑ. මේ ප්‍රශ්න ඇති කරලත් නෑ. නමුත් සිංකර 4 දිනා සෙෂන් එක පුරාට බැලන්ස් වෙන්න දාන්න. ඒතර ප්ලේස් වල සෙට් එක
වෙන වෙන හයිලයිට් වෙන දා අපිට බේස් ගහන කියලා බේස් හර වෙන පාට් එකක් දෙනවා මොකෝ හරි හයිලයිට් බස් එකක් උඩ හරි යවනවා එතන ලීඩ් ගහන එක කරා එහෙම කරා කීබෝඩ් ගහන එක කරා එයාට ඒක එයාට අවශ්‍ය දේවල් තමයි සපයලා දීලා තියෙන්නේ ඒක සියලු දෙනාම එහෙම බැලන්ස් කරලා තියෙන්නේ කැපි පෙන්න එහෙම අවශ්‍යතාවය හැමෝට අවස්ථාව දීලා තියෙනවා කැපි පෙන්න ඒක වැඩියෙන් එහෙම කැපි පෙන්න එහෙම කවුරුත් එහෙම බලන්නේ right මේ ටීම් වර්ක් එකක් එක යන ගමනක් කටි හැමෝටම සමානාත්මක විදිහට සලකනවා කියලා කිව්වා. එහෙම සලකනවා නම් මනෝජ් මේ ඇයි බේස දාලා ඔගොල්ලෝ ෂෝ එකට නැගි බේස බස් එකේ නිදි ඔගොල්ලෝ ෂෝ එක ප්ලේ කරේ. නෑ මේ අපි ඇත්තටම එයා එතෙන්ට එයා නිදි කියලා දන්නේ නෑ. අපි ඔක්කොම ලැහැත්න එයත් ලැහැත් වුණා. ඊළඟ ෂෝ එකට කියලා පළවෙනි සින්දු ප්ලේ කරන්න ගන්නකොට අර අපි ටීම් එක දාලා ඔක්කොම කරලා ප්ලේ කරන්න ගන්නකොට මෙන්න බේස බේස් නෑ අපි බලනවා මොකද කරන්නේ ඉතින් ඒ වෙලාවේ අසේලියත් මං හිතන්නේ එතන හිටියේ නෑ මම අර ළඟ හිටපු කෙනෙකුට කතා කරලා ඉවරලා අර ටග් ගල හැරවන්න කියලා එතකොට තමයි හැරලා ආවේ අෂෝ වලට නෑ මං අපි අර පළවෙනි එක කරා ජාති කොඩි අරන් එහෙම එකක් තමයි යන්නේ මේ එතකොට දැන් මං බැලුවා මං කොහොමද ෂෝ එක පටන් ගන්න ෂෝ එක වෙලාවේ පටන් ගත්ත කියන්නේ මං තනිකර ප්‍රේක්ෂකයෙක් බෑන්ඩේ නායක කවුරුත් නෙමෙයි අනිවාර්යයෙන්ම මම උන්න කියන මම දැකලා තියෙන එක රංගපානව නෙමෙයි මම කවුන්ට් එකේ මැද්දේ දා ඉන්නේ මොකද මම ප්‍රේක්ෂකයෙක් වෙලා මගේ බෑන්ඩේ අඩුපාඩු තමයි මම බලන්නේ එතකොට මම එහෙම බලා ඉඳී මම බලන දැන් මෙයාල කලබලයක් උඩ මට හිතා ගන්න මොකද දැන් මම බලව ජාති ගොඩ නැද්ද කියලා හරි එහෙම වුණාම ප්‍රශ්නයක් නෑ එහෙම වටපිට බලද්දි මම දැක්කා හරි බේස නැහැ ඊට මම දැලකත් දැන් කට්ටිය අර පොඩ පාරක් වෙන කට්ටිය ඇලට් එක දා හිටියේ මම බස් එකට යද්දී අනේ සීට් එක කරා හොඳට ඒසි දා ඩයලොග් නිදි ඒකලා තමයි ආරම්භනේ ඉක්මනට අරන් ආවේ සින්දු සාමෙන් භාගයක් විතර ඉවරයි හරි මේ ඔයා සිංගර් කෙනෙක් විදියට සංගීත කණ්ඩායම තුළ ලොකු සේවයක් වගේ සිද්ධ වෙනවා ඇයි මේ හැමදේම අනුන්ගේම සින්දු කියන්නේ අනුන්ගේ සින්දුම් පට්ට ගන්නේ වේදිකාවේ ඒක මෙහෙම අපි අර කාලයක් අයියේ මේ දැන් ඕනම කෙනෙක් ඉස්සරහට එන්න කෙනෙක්ගේ සින්දුවක් කියලානේ ඉස්සරහට අනුකරණය කරලානේ. ඉතින් අපි දැන් අලුතෙන් ස්ටුඩියෝ එක හදලා තියෙනවා. දැන් තමයි අපි සින්දුවක් කරලා ඉස්සරහට අපිම කියලා දැනගින් අපිම සින්දුව කරලා අපිම දැනගින් අපි කරලා ඉස්සරහට අලුත් දෙයක් ඉස්සරහට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට වෙනස් දේවල් ගොඩක් අපිම කියලා නිර්මාණ ගොඩක් ඉස්සරහට එනවා කොහොමද? බ්‍රෑන්ඩින්. රයිට්. අලුත් නිර්මාණ ගොඩක් එනවා කියලා මනෝජ් කියනකොට අසේල මේ දවස්වල එළියේ ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ සද්ද කියන එක. දැන් මේ වන විට යම් යම් කාලවලට එක එක එනවනේ. දැන් එකෝස්ටික් සංගීතය ගැන එළිය ලොකුවට කතා වෙනවා, බීට් බෑන්ඩ් ගැන කතා වෙනවා. මං අහන්නේ අසේල මේ ඔඩියන්ස් දෙකටම කුරු නෑගල බැජි කොහොමද ෆේස් කරන්නේ? අයි ඒක මම දැන් ප්ලෑන් කරලා තියෙන්නේ ඒක ඉස්සරහට මම කොහොමද කරනවා. මොකද අපි කාලයක් තිස්සේ එකම විදියට ගියොත් එහෙම ඒක ඒක අපි ආදර කරන ප්‍රේක්ෂකයාටත් ඒක ගැටලුවක් වෙනවා. ඒ හින්දා අපි යම් කිසි අවස්ථාවක අපි වෙනස් වෙන්න ඕනේ. ඒතර වෙනස ඒ කියන්නේ මම මීළඟ කාණ්ඩ යන වෙනස මම හිතන විදිහ මේ සංගීත ගාන කිසිවක් නොකරපු වෙනසක් මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සියලු දේවල් සූදානම් කරලා තියෙනවා. ලංකාවේ කිසිම සංගීත කණ්ඩායමක් නොකරපු දෙයක්. ඔව් අනිවාර්යයෙන්. ඒක වගේ බැජී තුලින් ඉස්සරහට එනවා. අනිවාර්යයෙන්. ඒක ඉංගියක් දෙන්න අමාරුයි. යක් දෙන්න කියනයි මෙහෙමයි කමන්නේ මම කතාව කියන්න නෑ ඔව් ඔයාට ඒක දෙන්න බෑ කියලා හිතේ තියෙනවා නම් කිව්වට කමන්නේ නෑ මොකද ඒක දැන් අපි සියලු දේ සැලසුම් කරලා තියෙන්නේ يعني ඒකට හැම ස්ටුඩියෝ එකේ අනමන සියලු දේම ඒක මම ඒත් එක්කම එළියට දාන්න තමයි හිතා ඉන්නේ හරි බලාගෙන ඉඳිමු ඔන්න අද රෝන් ටර්න් තුලින් අපි ඒ පණිවිඩය අරගෙන එනවා අලුත් දෙයක් අලුත් වෙනසක් ලංකාවේ කිසිම සංගීත කණ්ඩායම නොකරපු දෙයක් කරනවා කියලා කියනවා අසේල අපි බලමු ඒ වෙනස මොකද්ද කියලා. ඒ කියන්නේ තව මාසයක් දෙකක් තුනක්. ඔව් මාසයක් මාස දෙකක් ඉතුරු කරන්න පුළුවන්. සද්දේ. සද්දේ ඔව්. රයිට්. සමහර කට්ටිය ජනප්‍රිය වෙන්න ටිකක් අර ඔළුව ඉදිමෙනවා කියලා කියනවනේ. ඔව්. ඔයාලත් එහෙම පොඩි ලොකු සීන් එකක් ඇවිල්ලාද නියන් කට්ටිය කෝල් කරාම නියන් ෆෝන් එක ආන්සර් කරන්න දුන්නේ නියන් පැත්තකට දාලා තියන්නේ නියන් මක්කරි. එහෙම මක්කරි. එහෙම ගන්න නැහැ මට ගොඩක් කට්ටි කියන ෆෝන් අහස ගන්න නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා ඒක ඉදින් මම විසඳුම ගත්තා ඒ කියන්නේ මම හිතාමතා කරන දෙයක් නෙමෙයි ඒක ඒ කියන්නේ අයි මං ගත්තාම මං ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසට එක වෙලක් කාලා ඉන්න වෙලාවක් තියෙනවා ඒ කියන්නේ මං ඉන්නේ මේකෙම ඉන්නේ මේක මක් හරි වැඩක ඉන්නේ නිදා ගන්න ගියත් ඒක ඉන්නේ එතකොට මට අර අර ෆෝන් එකට අවධානය දෙන්න තියෙන කාලේ අඩු වෙනවා මම මේ වැඩේම ඉන්නේ හින්දා එතකොට ඉතින් ඒකට මම විසඳුමක් ගත්තා ඉතින් මම ෆෝන් එක ආන්සර් කරා මම කෝඩිනේටර් කෙනෙක් වෙනම දැන් පත් කරලා තියෙනවා
වාගේ කෝඩිනේටර් ගැන වාට 100%ක් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? 100%යි මෙහෙමයි අපිට කියන්නේ අඩුපාඩු නැති පුද්ගලයෝ නෑනේ. මගෙත් තියෙනවා මොකක් හරි පොල්ලක් හැමෝගෙම තිය අංග සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ සාමාන්‍ය බීලා නෑ. ඒතකොට ඒ ආගෙත් සමහරට අඩුපාඩුම් තියෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් මම එයාට කියලා ඒ දේවල් හදාගෙන තියෙනවා. එකම දවසේ ෂෝදයක් බාර අරන් නැද්ද යා? එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. එතකොට කොහොමද ඒකට ෆේස් කරලා තියෙන්නේ? ඒක ෆේස් කරලා අදාල් කෙනාට ඒක ෂෝ දෙකේ අදාල් දෙන්නට කතා කරලා ඒක අපි ඉවත්ින් වැරද්දක් වෙලා තියෙනවා. මෙහෙම කියලා සමාව අරගෙන ඒ අයට වෙනම දිනයක් දීලා ඒකට මොකක් හරි වේදමක් ගිහිලා තියෙනවා. ඒ දේවලුත් අපි පියවලා මෙහෙම කරලා ඒ විදිහට වැඩි කරලා තියෙනවා. ලංකාවේ වග කිය යුතු සංගීත කණ්ඩායමක් විදිහට ඉස්සරහට යනකොට එකම දවසක ෂෝදයක් බාරගත්ත මේක බරපතල ප්‍රශ්නයක්. අනිවාර්යයි. අනිත් සංගීත කණ්ඩායමකටත් වැඩේ වැඩි වෙනකොට ඒ ප්‍රශ්න වලින් ඈත් වෙන්න කියලා පණිවිඩය අපි මතක් කරන්න ඕන. ඔව්. වැඩ වැඩි නිසාද එහෙම වෙන්නේ? ඔව් අය ගොඩම කාර්යබහුල ගත්තේ ඉඳ තමයි. හරි. අසේල මේ දැන් කුරුණෑගල බැජි ලොකු ගමනක් යනවා. ඉතින් කුරුණෑගලෙන් බිහිවුණු සංගීත කණ්ඩායමක් සහ ෂායිෆ්ම් සින්දු කාමරය තුළ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න ඉඩකඩ සලසාගත් සංගීත කණ්ඩායමක් කුරුණෑගල බැජි. දැන් මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කුරුණෑගල බැජි සංගීත කණ්ඩායම ඇතුලේ ටීම් එක හදාගෙන සද්ද හදාගෙන මේ හැමදේම හදාගෙන මිනිස්සු අතර ඉහළින්ම ආදරෙන් කතා වෙනකොට හැබැයි බැජි සතු ප්‍රමිතිය පොඩ්ඩක් අඩුයි කියලා සමහර කට්ටිය කියන්න ගන්නවනේ. ඒ කියන්නේ බෑන්ඩ් සෙෂන් එකවත් ඉන්න ටීම් එක ඇතුලේ නෙවෙයි. ඔව්. ඔහේ කොහේ හරි අටවල තියෙන වේදිකාවක ඔහේ කිසිම LED වෝල් එකක් නැහැ. එතකොට ප්‍රේක්ෂකයන්ට ඔයා අසාධාරණයක් බැජි කරනවා කියලා හිතෙන්නේ නැද්ද ඔයා? ඔක හරියම උත්තරේ මන් දෙන්නේ නැයි. ඒ කියන්නේ අපි ලංකාව ගත්තාම පෝසත් මිනිස්සු නෑනේ. නමුත් දුප්පත් මිනිස්සු නෙමෙයි. ඔය පරතර තුනක ඉන්නවා. මැද පන්ති ඉන්නවා. ඒ කියන්නේ අපි හිතමු 3rd class එක, 2nd class එක, 1st class එක සාමාන්‍ය ඔය කතා කරන විදිහනේ. එතකොට අයියේ ඇයි වා කීවගේ මොකද මොන හට් වල ගහන්නේ? ඒ මොකද කිව්වේ? ඒ කියන්නේ දැන් මෙගා වේදිකා හැමදැනම තියෙනවා. එහෙම තියෙන කාලයක ඇයි සංවිධායකවරුන්ට ඉල්ලීමක් කරන්න බැරි? අපිට මේ වගේ වේදිකාවක් හදලා දෙන්න, මේ වගේ LED wall එකක් දාලා දෙන්න, බලන් ඉන්න මිනිස්සුන්ට අපි දෙයක් කරන්න. ඔව්, අපි ඇයි සංවිධානයේ කතා රූප අපි දන්නවා. ඒ මනුස්සයාට සාමාන්‍ය කරන්න පුළුවන් සීමාව දන්නවා. ඉතින් මේ අලිකොටි ඒ කරන්න බැරි මිනිහෙක් අපි අලි පස්සේ ටික අලිකොටි ඉල්ලනවා වගේ දෙයක් කරපුවාම ඒ මනුස්සය අසරණ වෙන තරම් අපිට තේරෙනවානේ. නමුත් ඒ මනුස්සයාට අවශ්‍යයි. බැජි කියන බෑන්ඩ් එක ගැනලා මෙතන මිලිටරි ෂෝ එකක් කරන්න අවශ්‍යයි. එතකොට ඒ මනුස්සයාගෙන් අපි එහෙම තියෙද්දි ඒ කියන්නේ ඒ මනුස්සයාගෙන් තියෙන ආසාවක් නේද? ඒ මනුස්සයාගේ සහ ඒ ගමේ හැරි මේ මිනිස්සුන්ගේ තියෙන ආසාව. නමුත් ඒ ආයතන වියදම් කරන්න අපි ටැක්ටර් මේ මෙව්වාගෙත් ගහලා තියෙනවා. ඒ කියන්නේ ටේලර්ස් තියෙන්නේ. ඔව්. අපි ලොකෝ අදටත් උනත් එහෙම මොකක් හරි ගැටලුවක් තියෙනවා. අපි එහෙම කරන්නේ. ඒ කියන්නේ අපි ලොකුකමවත් එහෙම දෙයක් නෙමෙයි. නමුත් ඒ යාල් ගැලපෙන විදිහට අපි කරන්න එපා. අපි මෙගා ස්ටේජ් වලත් ගහනවාද? ලංකාවේ තියෙන ලොකු ස්ටේජ් වලත් ගහනවා. අර වගේ අදටත් ගහනවා. ඒ කියන්නේ අපි දන්නවා ඒ ඕගනයිසර්ට දෙන්න පුළුවන් සීමාව දන්නවා. ඒ ප්‍රේක්ෂකයන් ඒක අපිට ආදරය කරලා අපි ගෙන්නන කට්ටියට දෙන්න පුළුවන් සීමාව දන්නවනේ. ඒ සීමාවට එහා දෙයක් අපි ඉල්ලන්න දෙයක් නැහැ. මොකද අපි යාළුවා සල්ලි දීලා මේක කරලා අපි ගෙන්නන්නේ යාළුවා ආසාවෙන් දැන. ඉතින් ඒක අපි පිනවනවා. ඒක අපිත් කැමති ඒ ෂෝ එකත් මෙගා ස්ටේජ් එකේතර ගහන්න කැමති. නමුත් ඒ මිනිස්සුන්ට බැයි නะ. අනේ අපිට ඔය බෑ. අපිට මෙගා ස්ටේජ් එකක් ඕනේ. මෙහෙම එහෙනම් අපිට දෙන්න බෑ කියලා ඒ මිනිස්සේ ඇත්තම දුක හිතෙනවානේ. හින්දා අපි එහෙම තීරණ ගන්න රයිට්. ලංකාවේ කලාකරුවන් ගත්තට පස්සේ බැජි බෑන්ඩ් එක ප්ලේ කරන්න අකමැති මාඩිස් කවුද? එහෙම කියලා ආටිස් කෙනෙක් නෑ. ඒක නේ අපි ගොඩක් මොන ආටිස් ආවත් අපි එහෙන ගොඩක් ආසාවෙන් තමයි මේ ඒ කියන්නේ බැකින් එකක් දෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැති දැන් ආටිස්ලා කියන අලුතින් බිහිව ගායකයෝ ඉන්නවා. මම ඒත් කියලා තියෙන්නේ මෙයාලට මොනොත් තමයි මේ ආටිස්ලා කියලා බලන්නේ. අනිවාර්යෙන් එයාලා ආටිස් දැන් අලුත් සින්දු අහලත් සමහර සින්දු යන්නේ. එහෙම කියලා අපි ඒව අතාරින්නේ නැහැ. මොකද එයාලා දේවිය දමක් කරලා මොකක් කරේ එයාගේ ආසාවනේ. සමහරට ඒ ගහන සින්දුෙන් එයාලා හිට වෙන්නත් පුළුවන්. ඉතින් මං කියලා තියෙන්නේ එයාලගේ ඔරිජිනල් සින්දුවක් දෙනවා නම් අනිවාර්යෙන් ඒක ඒ විදිහට අනිවාර්යෙන් බලන්න ඕනේ බෑන්ඩ් එක. ඒතන තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා අපිට අර එහෙම කියලා ආටිස්ට් කෙනෙක් නැහැ. දැන් කලමනාකරු කෙනෙක් ඉන්නවා. ඔව්. එතකොට බැජි නම තියෙනවාට. ඔව්. එතකොට
කළමනාකරු විසින් තීරණය කරොත් සමහර කාලයකදී සංගීත කණ්ඩායමට අපි හිතමු දැන් මේ දවස්වල පොඩි කලාවක් ඇවිල්ලා තියෙනවා ජනප්‍රියතරු සංගීත කණ්ඩායමකට ගාව ගන්නවා එයා ඔයාලට රික්වෙස්ට් එකක් කරොත් මේ අහවල් කෙනා බෑන්ඩ් එකට දාගන්න ජනප්‍රියතරුව දාගන්න කියලා ඔයා ඒ වැඩි ඉදිරිපත් වෙනවද ඉදිරිපත් කරා කියයි මං හිණිකෙන් හිතන්නේ යෝජනාවක් කරයි කියලා මොකද එයා කියන්නේ ජනප්‍රියෙන් දොන මෙතන ඉන්න අය මේ අය තමයි ජනප්‍රිය කරන්න ඕන ප්‍රේක්ෂකයන් එහෙම කිව්වොත් ඒ කියන්නේ බලන්ගින් අපි නරඹන්න ඔය හැම ඉල්ලීමක් කරන්න තැනටම හදලා නැහැ කි. මොකද මං මගේ 10 දෙනා මං ජනප්‍රිය කරලා තියෙන්නේ. ඒතකොට එයාලට අවශ්‍යතාවයක් නැහැ. තව මේ කෙනෙක් ගන්න කියනොත් නම් අවශ්‍යතාවයක්. මොකද එයාලා අවශ්‍ය 10 දෙනා ඇතුලේ එක්කෙනෙක් හරි යාගේ ඉන්නවා. බෑන්ඩ් එකේ සිංගර්ස් වල ගත්තට පස්සේ වැඩියෙන්ම රික්වෙස්ට් එක ඉල්ලුම රසික ප්‍රතිචාර කාටද වැඩියෙන්ම තියෙන්නේ? වැඩියෙන්ම තියෙන්නේ ගයන්. ගයන් ගියොත් එහෙම වෙන්නේ නැයි. ඒ කියන්නේ ඇක්ටිවිට මත වෙච්ච දෙයක් වත් නෙමෙයි අපි බැඳීම් හදවත් තුල ඇති වෙච්ච බැඳීම් විශ්වාස කරලා තමයි මේ කියන්නේ මොකද අපි අවුරුදු 17ක් මෙතන ඉඳිද්දී අපි දැන් ජනප්‍රිය වුණාට ජනප්‍රිය නොවුණු කාලෙත් තිබ්බනේ අපිට මේ ෆීල්ඩ් එක ගත්තට පස්සේ බෑන් කලාව ගත්තට පස්සේ ඔහොම ගොඩාක් බැඳීම් තියෙන කට්ටිය ගැලවිලා ගිහිල්ලා තියෙනවා මං අහන්නේ එහේ මොනොත් ගයන් ගියොත් ඒ වෙනුවට වාගේ ඔළුවේ තියෙන රිප්ලේස්මන්ට් එකක් කවුරු හරි ඉන්න බෑ කවුද එහෙම ඉන්නේ ඒ ගැන මම හිතලා නැහැ මොකද එහෙම දෙයක් මට විශ්වාස වෙන්නේ නැහැ. මේ වෙන්නේ නැතිනම් මම හිතලා නැහැ. මොකද යරවණ ගයි අපි ජනප්‍රියෙන්ට කලින් ওই බෑන්ඩ් වලින් ගොඩක් ඇරෙමින් ආවා ඒ කට්ටියට. ඒ කියන්නේ අපි දැන් ජනප්‍රිය වුණාට පස්සේ යාලේ යන්නේ නැහැ කියන එක නෙමෙයි. ජනප්‍රිය වෙන්න කලින් ඒ ප්ලේස් ලා ඔක්කොටම මේ රික්වෙස්ට් ආවා. නමුත් ඒ කවුරුත් ගියේ නැහැනේ. යරවණ ඒ අවස්ථාව තමයි ප්‍රයෝජනක ෂෝ නැතිව. එහෙනම් නමුත් අපි එකට කට්ට කාලා ඔක්කොම කරලා අවුරුදු 17ක් පුරාට මොකද ශායිකේ ශාහිරු කියන්නේ අපි මහගෙදර වගේ. ඔව්. අපි අවුරුදු 4ක් විතර මේකේ රෝඩ් ෂෝ ගාවා. ඒක එහෙම කට්ටක් කාලා එකට බැඳීමක් ඇතිලා මේ හදවත් තුල තියෙන බැඳීම කඩන්න බෑ. ඒකයි මට විශ්වාසය. රයිට්. හරිම සතුටුයි පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔය අඩුවට ෂෝ බාරගත්ත කාලයක් තිබුණානේ. අඩුවට කියන්නේ අයි අපි මෙහෙමයි. අපි හිතන්නකෝ දැන් අවුරුදු 5කට විතර කලින් ගත්තාම අපිට දැන් යන රේට් ගණන් කියන්න බෑ මොකෙක් හරි බාන්ඩ් එක වටිනාකමක් තියෙනවා ඒ කියන්නේ අපි හිතුව දැන් මේ වොච් එක අපි සාමාන්‍යයෙන් රුපියල් 7000ක් 8000ක් විතර වෙන වොච් එකක් අපි කිව්ව ලක්ෂයක් මට මේක ලක්ෂයක් දෙන්න කිව්වොත් කවුරුත් ගන්නවද හිනා වෙනවනේ ඒත් අපි දැන ගන්න ඕනේ මේකේ වටිනාකම හරි ගන්න මොකද්ද කියන එක ඒතර මේ වටිනාකම එයාට හරියට කියපුවාම එයා ඒක අපි මිලි දෙ ගන්නවා නමුත් අපි මේක වටිනාකම එන්න එන්න වැඩි කරන්න ඕන තේරුණා එතකොට අපි දැන් කරේ ඒ කාලේ දැන් මේක අපි දක්ෂතාවල් දෙක කරනවා මිනිස්සු ඉස්සරහට අපි ඒ කියන්නේ වටිනාකම අපි හැමදේම වැඩි කරලා තියෙනවා එතකොට දැන් ඉස්සර ඩිමාන්ඩ් කරන්න හරි ඩිමාන්ඩ්යක් නැතුව කාලයක් ගෙවුවනේ අනිහරි මේ කැපීම් කරන්න දෙනවා ඒ කැපීම් කරන්න අපි යාගෙන අපි ඒ ඩෙවලොප් කරගෙන එක දිගට එහෙම ගිහිල්ලා ඒක ලොකු කැපීමක් එහෙම කැපකිරීම කරනකොට මේ ෆීල්ඩ් එකට පහරක් වදින්නේ නැද්ද මම හිතන්නේ අය කැපි. ඒ කියන්නේ අඩුවට යනකොට. එහෙම නෙමෙයි නේද අපි ඒ දවස්වල තිබ්බ වටිනාකමෙන් අපි යන්නේ. අපිට මෙච්චර ගාණක් ඒ දවස්වල ගිවන අපිට සමහරට හිනාවේ කට්ටිය. උඹලා පිස්සුද උඹලා මෙහෙමයි කියලා හිනාවේ. ඒ කාලේ අපි යම් කිසි වටිනාකමක් තිබ්බ ඒ අදාළ වටිනාකම තමයි මිනිස්සුන්ට කියන්නේ. ඒ වටිනාකම අඩුවෙන් ගියේ නැහැ. නෑ. රයිට්. හරි. මොකද මම මේ දේවල් ඇහුවේ ඇසෙල එළියේ යම් තැංගල කතා වුණ දේවල් අපිටත් අහන්න ලැබිච්ච දේවල් මම හිතන්නේ මේ හැම දෙයක්ම උත්තරයක් දෙන්න අද ඇසෙලට හොඳ අවස්ථාවක් හම්බුණා අනිවාර්යෙන් ගොඩක් ආසයන් ආවේ මේ දෙන්න ඒ කියන්නේ මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවසේ මම හැමදේම බැලුවා ඒ කියන්නේ ඇත්තටම ගොඩක් ආසයි තුනයි කියන්නේ අපිට මේ ලබා දීලා තියෙන අවස්ථාවට මාරම ආසයි තුනයි ඒකයි ගොඩක් සතුටින් තමයි මේ ආවේ රයිට් අසේල ජයරත්න අපි ඇත්තරම සුබවතනවා තවත් ගොඩක් දුරක් යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හිතේ එකයි අර කතාවට කියනනේ බඩේ ගැහුම කියලා එහෙම නැහැ කෙලින් කතා කරන චරිතයක් ඇත්ත කතා කරන චරිතයක් ඒ වගේම තමයි මනෝජ් අසේලට හම්බෙච්ච තවත් දක්ෂයෙක් වැඩ්ඩෙක් මේ මනෝජ් දරන්නේ සංගීත කණ්ඩායමේ සීලුම ශිල්පීන් දක්ෂයි අපි මෙතන ඔක්කොමද එකතු කරන්න අපිට කාලය මදි කොහොමරි කමන්නේ ඔන්න කුරුණෑගල බැජි තමයි අද දවසේදී අපේ මේ රෝන් ටර්න් අතරේ ටර්න් වෙලා ගියේ උත්තර ලිස්සරට දුන්නා සැර උත්තරත් ආවා සමහර කට්ටියට හිත සතුරු වෙන උත්තර සමහර කට්ටියට හිත රිදෙන උත්තර වෙන්න පුළුවන් කොහොම වුණත් අසේල අපි සුබ වතනවාට ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන මනෝජ්
සම වෙන්න ඕන. ළඟදී විදේශ සංචාර කීපයකට යන්න තියෙනවා. ඒ හැමදේම සාර්ථකව ෆේස් කරන්න. එහෙනම් අපි ලබන සතියේ රවුන්ඩ් ටර්න් එක අරන් එනවා. ඒ එන්නේ කවුද කියන්න. ඔහොමම ඉන්න. අසල අවසාන මොහොතේ මොකද කියන්න තියෙන්නේ? අවසාන මොහොතේ කියන්න තියෙන්නේ ඉතින් අපි තවත් ඉස්සරහට ගොඩක් වෙනස්කම් එක අපේ ගමන යනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ රසිකයන්ට ඉතින් ගොඩක් දේවල් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒක ඒ වගේ දෙයක් මෙතන කියන්න හම් වෙච්ච එක අපිට ලොකු දෙයක්. මේ ශාෆ්ම් රවුන්ඩ් ටර්න් තුලින් මේ අපිට ඒක කියන්න ලැබීමත් ලොකු දෙයක්. ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් එක අපි හමුමු. බැජී තුලින් බලාපොරොත්තු වන්න ලොකු දෙයක් ළඟදිම. හැමෝටම ජය වේවා.